අපි කලින් වීඩියෝ එකේදී කතා කළා ෆ්ලයිට් ඩයිනමික්ස් ඒ වගේම ප්‍රින්සිපල්ස් ඔෆ් ෆ්ලයිට් යන කරුණු ගැන. ඉතින් අද මේ වීඩියෝ එකේ අපි කතා කරමු ගුවන් යානයක තියෙන කොටස් මොනවද කියලා. ගුවන් යාන ගතහොත් අල්ට්‍රාලයිට් සෙස්නා වගේ සරල ගුවන් යානාවල සිට බෝයිං එයාබස් වගේ එයාලයිනස් ලෙස හඳුන්වන සංකීර්ණ ගුවන් යානා අපට හඳුනා ගන්න පුළුවන්. මෙම ගුවන් යානා අතරින් සරල ගුවන් යානා ලී කැබලි, රෙදි කැබලි වැනි ද්‍රව්‍ය වලින් තනා තියෙන අතර විශාල සංකීර්ණ යානා විදුලි උපාංග වගේ කොටස් ඇතුළත් දහස් ගණනින් කොටස් සංකීර්ණ සැලසුමක් ඇතුව එකතු කරලා තමයි තනලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මේ සියලු ගුවන් යානා එකම මූලික ඩිසයින් එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඕනෑම ගුවන් යානයක මූලික කොටස් ලෙස ෆියුසිලාජ් ලෙස හඳුන්වන යානයේ බඳ කොටස, ඒ වගේම යානයේ අත්අටු නොහොත් wings, ඒ වගේම ගුවන් යානයේ පිටුපස කොටස නොහොත් empennage කියන කොටස, ඒ වගේම ගුවන් යානයේ රෝද හෙවත් landing gear කියලා හඳුන්වන කොටස, ඒ වගේම ගුවන් යානයට බලය සපයන power plant එකද ඇතුළත් වෙනවා. ඉතින් මේ ෆියුසිලාජ් කියන කොටසේ තියෙන්නේ ගුවන් යානයේ නියමුවන්ට වෙන්ව තියෙන කොක්පිට් තියෙන කොටසයි, ඒ වගේම මගීන් සඳහා වෙන් කරන ලද කැබින් ලෙස හඳුන්වන කොටසයි, අවසානයේ බඩු පැටවීමට වෙන් කරන ලද කාගෝ කියන කොටසයි. නවීන ගුවන් යානා බොහෝමයක් සෙනි මොනකොක් ලෙස හඳුන්වන ෂෙල් එකක් වැනි පිට ආවරණයක් ඇතුළතින් රීන්ෆෝස් කරන ලද ස්ට්‍රින්ජර්ස් වලට සවි කරන ලද ව්‍යුහයක් විදිහට තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේදී අපි දැනගත්තා ගුවන් යානාවල wings මතින් වාතය ගලාගෙන යන විට ඉහළට බලයක් යෙදෙන බව. ඉතින් මේ wings තනා තියෙන්නේ එසේ ඉහළට යෙදෙන බලය ඉතා කාර්යක්ෂමව ලබා දීමටයි. ගුවන් යානයක wings නොහොත් අත්අටු ෆියුසිලාජ් එකේ ඉහළින්, එහෙමත් නැත්නම් මැද කොටසේ, එහෙමත් නැත්නම් පහළ කොටසේ සවි කරලා තියෙන්න පුළුවන්. බොහෝ ගුවන් යානාවල තනි පියාපත් කට්ටලයක් තිබෙන අතර ඒවා මොනෝප්ලේන්ස් ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒ වුණාට ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ගුවන් යානාවල පියාපත් කට්ටල දෙක තුනක් තියෙන බව. ඒවා පියාපත් කට්ටල දෙකක් තියෙනවා නම් බයිප්ලේන් ලෙසත්, පියාපත් කට්ටල තුනක් තියෙනවා නම් ට්‍රයිප්ලේන් ලෙසත් අපි හඳුන්වනවා. ඉතින් මේ empennage කියලා කොටස වැදගත් අංග දෙකකින් සමන්විතයි. ඒවා නම් ගුවන් යානයේ ගමන් කරන විට අපිට ස්ථායීතාවයේ රැක ගැනීමට උදව් වන horizontal stabilizer එකත්, ඒ වගේම vertical stabilizer එකත් විදිහටයි. ඒවා ගුවන් යානයේ මේ empennage කොටසේ පිටුපසට වෙන්න යානයට සවි කරලා තියෙනවා. ඉතින් ගුවන් යානයේ යට කොටසේ under carriage එකෙහිවත් landing gear එක සවි කරලා තියෙනවා. landing gear එක ඕනම යානයක් ගොඩබිම සිටින විට ටැක්සි කිරීමට සහ ගොඩබිම නවතා තැබීමට ආධාර වෙනවා. ඉතින් මේ landing gear ගැන අපි කතා කරොත් landing gear ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි tricycle gear කියන එක, අනිත් එක තමයි conventional landing gears කියන එක. ඉතින් ට්‍රයිසිකල් ගිය කියලා කියන්නේ යානයේ රෝද තුනක්, අප කුඩා කාලේ අපි පැදපු ට්‍රයිසිකල් එකක රෝද තුන සවි කර ඇති ආකාරයට සවි කරලා තියෙන නිසයි. එහිදී ගුවන් යානයේ ඉදිරිපස කොටසට පහලින් නෝස් වීල් එකත්, ඊට පසුපසින් බොහෝ විට අත්අඩු දෙකට යටින් ඉදිරි වීල්ස් දෙකත් බොහෝ විට සවි කරලා තියෙනවා. මෙම ට්‍රයිසිකල් ගියර් දැන් බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා. එකට හේතුව තමයි කොක්පිට් එකේ සිටින අයෙකුට ඉදිරියේ තියෙන දර්ශනපතයේ conventional landing gear එකක් තියෙන යානයකට වඩා හොඳින් දැర్శණය වෙනවා. ඒ වගේම tricycle gear එකක් තියෙන යානයක් ගොඩ බෑමේදී ඉතාම පහසු ආකාරයකට ගොඩ බාන්න පුළුවන් conventional landing gear එකක් තියෙන යානයකට වඩා. ඉතින් මේ conventional gear කියන්නේ tail drag ලෙස හඳුන්වන ගුවන් යානා වර්ගයේ සවි කරලා තියෙන landing gears වර්ගයකට. මේවා ටිකක් පැරණි තාලයේ ලෑන්ඩින් ගියස්. මේවායේ මේන් වීස් දෙක බොහෝ විට යානයේ තටුවලට යටිනුත් පිටිපස ටේල් එකට පහලින් තුන්වන වීල් එකද අපිට දක්නට ලැබෙනවා. මෙම සැකසුම නිසා ගුවන් යානයේ ටේල් කොටස පොළවට ආසන්නවත් යානයේ ඉදිරි කොටස මදක් පොළවෙන් එසෙවි වින්ඩ්ෂීල්ඩ් එක අහස දෙසට යොමු වී තියෙනවා.
මේ නිසා පයිලට් කෙනෙකුට ඉදිරිපස දර්ශනය වීම මදක් අවහිර වෙනවා. නමුත් මෙහි වාසිය තමයි විශාල එන්ජින් ඒ වගේම විශාල ප්‍රොපෙලර්ස් පොළවේ වදින් නැති විදිහට ඉහළින් සවිකරන්න හැකියි. නමුත් මෙම කන්වෙන්ෂනල් ගිය සහිත ගුවන් යාන මම කලින් කිව්වාගේ තරමක් පාලනය කරන්න අපහසුයි විශේෂයෙන්ම අපි ක්‍රොස් වින්ඩ් එක තියෙන වෙලාවෙදී ලෑන්ඩ් කරන එක ටිකක් අපහසු වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගුවන් යානයේ පවර් ප්ලාන්ට් එක. වෙනත් විදිහකින් කියනවා නම් ගුවන් යානයේ එන්ජින් එක. ගුවන් යානාවල තනි එහෙම නැත්නම් සිංගල් එන්ජින් සමහර යානාවල එන්ජින් දෙකක් හෝ ඊට වැඩි ගන්නත් තියෙන්න පුළුවන්. මෙවැනි ගුවන් යානාවල අපි මල්ටිපල් එන්ජින් එහෙම නැත්නම් මල්ටි එන්ජින් එයාක්‍රාෆ්ට් කියලා අපි හඳුන්වනවා. බොහෝ කුඩා සැහැල්ලු ගුවන් යානාවල හෙවත් ජෙනරල් ඒවියේෂන් ප්ලේන්ස් වල කාර් වල අපිට දක්නට තියෙන රිසිප්‍රොකේටින් එන්ජින් දක්නට ලැබෙනවා. ඒ වුණාට මේවා කාර් වල තියෙන එන්ජින් වලට වඩා තරමක් සරලයි කියලායි මට නම් හිතෙන්නේ. මොකද කියනවනම් බොහෝ ඒවා කම්පියුටර් කන්ට්‍රෝල් නොවන අතර ඒ වගේම ඒවායේ ලික්විඩ් කූලින් සිස්ටම් එකක් දක්නට ලැබෙන්නේ නැහැ. සමහර බොහෝ පේන්ට්ස් වල ෆුවල් ඉන්ජෙක්ටර් සිස්ටම් එකක් උනත් නැති ඉතාම සරල වර්ගයේ එන්ජින් තමයි තියෙන්නේ. ඉතින් මේ රෙසිප්‍රොකේටින් එන්ජින්ස් වලට අනිවාර්යෙන් ප්‍රොපෙල් එකක් තියෙන්න ඕන. අපි ඒකට කියන්නේ තලබඹරයක් කියලා. ඉතින් මේ ප්‍රොපෙලර් විවිධ වර්ග තියෙනවා. මේවා එක්කෝ ලී වලින් එහෙම නැත්නම් යකඩ වලින් තනා තියෙන බ්ලේඩ් දෙකක් තියෙන ප්‍රොපෙලර් වගේම සංකීර්ණ මල්ටි බ්ලේඩඩ් ප්‍රොපෙලර්ස් දක්වා විවිධ වර්ගයේ ප්‍රොපෙලර්ස් තියෙන පුළුවන්. ඉතින් මේ සංකීර්ණ ආකාරයේ ප්‍රොපෙලර්ස් වල ඩීයිසින් සිස්ටම් ඒ වගේම කාර් එක තියෙන ගියර් පද්ධතිය වගේ ගුවන් යානයේ එන්ජින් RPM එක අවශ්‍ය අගයක නියතව තබා ගන්න උපකාර වෙන ප්‍රොපෙලර් බ්ලේඩ් ඇන්ගල් එක වෙනස් කරන්න පුළුවන් තාක්ෂණයන්ද ඇතුළත් කරලා හදලා තියෙන්න පුළුවන්. ඉතින් ඕගලන්ට සමහර ප්‍රොපෙලර් ප්ලේන්ස් වල දක්නට ලැබෙනවා ලීවර් තුනක්. එක ලීවර් එකකින් අපි කරන්නේ ත්‍රොට්ල් එක කන්ට්‍රෝල් කරන එක. ඒක සාමාන්‍ය කළු පාටින් අපිට දක්වලා ලැබෙනවා. ඊළඟට රතු පාටින් අපිට තවත් ලීවර් එකක් තියෙනවා යානයේ ඉන්ධන සහ වාතයේ මික්ෂර් එක කොච්චරද කියලා වෙනස් කරලා අපිට දෙන ලීවර් එකක්. අපි ඒකට මික්ෂර් ලීවර් එක කියලා කියනවා. ඒ වගේම නිල් පාටින් ලීවර් එකක් තියෙනවා. අපි ඒක ප්‍රොපෙලර් ලීවර් එක කියලා හඳුන්වනවා. ඉතින් මේ ප්‍රොපෙලර් ලීවරෙන් තමයි අර මං කියපු විදිහට ප්‍රොපෙලර් එකේ ඇන්ගල් එක වෙනස් කරලා RPM එක නියතව තබාගෙන ගුවන් නියමුවන්ට යානය යම්කිසි වේගයකින් පවත්වා ගැනීමට පහසු කරවන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ ටර්බයින් එන්ජින් කියන වර්ගය. මේ ටර්බයින් එන්ජින් විශාල එයාලයිනස් වල දක්නට ලැබෙන අතර අපි මේ පිළිබඳව වැඩිදුරට ඉදිරි වීඩියෝ වල කතා කරමු. ඉතින් මේවා තමයි ගුවන් යානයක මූලික කොටස් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට එන වීඩියෝ වල තවදුරටත් විස්තර වශයෙන් මේ එක් එක් කොටස් වල මොනවද කරන්නේ, අපි කොහොමද යානයක් හසුරුවීමේදී මේ කොටස් පාලනය කරන්න කියලා අපි ඉදිරි වීඩියෝ වල බලමු. ඉතින් මේ අපි පියාසර කරන්නේ සෙස්නා 172 කියන සැහැල්ලු ගුවන් යානය. ඉතින් අපි ගුවනට නැංවාසේම අපි කොහොමද මේ ගුවන් යානය ගොඩබාන්නේ කියලා අපි නරඹමු. මේ වීඩියෝ මෙතනින් අවසන් කරන අතර මම ඔබට ආරාධනා කරනවා අපේ රාවිට් ලංකා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත්. ඔගොල්ලෝ මේ මගේ වීඩියෝ වලට ලයික් එකක් දාලා අපිට සහයෝගය දක්වන්න. ඒ වගේම පුළුවන් විදිහට මේ වීඩියෝ එක ෂෙයා කරලා තවත් අයට මේක බලන්නට ලැබෙන්න සලස්වන්න. අවසාන වශයෙන් ඔබට මොනවා හරි මේ ගැන කමෙන්ට් කරන්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පහල ඔබ ඕනෑම අදහසක් දක්වන්න. අපි ඉදිරි වීඩියෝ වල ඔබගේ අදහස් ක්‍රියාත්මක කිරීම ගැන අනිවාර්යයෙන්ම සලකා බලනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.